ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන භයානක මහා මාර්ග පහ ගැන මිනිසා ඉදිකල බොහෝ මාර්ග පහසු සහ සුවදායී ගමනකට සහාය දැක්වුවද ඇතැම් මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම ත්‍රාසජනක සහ බියජනක අත්දැකීමක් ලබා දෙනවා බොහෝ විට එම ප්‍රදේශයන්හි පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන් භූගෝලීය පිහිටීම් සතුන්ගෙන් පැමිණිය හැකි උවදුරු සහ මිනිස් ක්‍රියාකාරකම් මෙන් භයානක බවට හේතු වී ඇති නමුත් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම භයානක බව නොතකා මෙවැනි මාර්ගයන් භාවිත කරන පුද්ගලයන් ගන්න බොහෝය මේ වීඩියෝෙන් ඔබ වෙත ගෙන එන්නේ එවන් මාර්ගයන් කිහිපයක් පිළිබඳ ලයිස්තුවක් एक पैन अमेरिकानु महामार्गे उत्तर मध्यम सह दक्षिण अमेरिका व हरहा दिवेन मार्गे दिग किलोमीटर 48000 मुहुद मट्टे में सिट उपरी मौस मीटर 3200 कोण में ही गमन किरीमेदी अयापात कालगुण तत्व असीर भूपीठीम वन सतुन सह बहु विट मिनिस क्रियाकारकम हेतुवेन संचारकेन त्रासजनक अध्यक्षीम वलट मुहुण पैमट सिद्धुवे हैकी विशेषेन्म मद्रव्य जावारम करुवन බහුල මෙක්සිකෝ සහ මධ්‍යම ඇමරිකාව හරහා දිවෙන කොටස සහ කොලොම්බියානු කැරලිකරුවන් බහුල පැනමාව සහ කොලොම්බියාව අතර කොටස හරහා රතු දාවණය අනතුරුදායක විය හැක්කේ ඔවුන් සිදු කරන කප්පම් මිලීම් සහ පැහැර ගැනීම හේතුවෙන් 2. සිචුවාන් ටිබෙට් මහා මාර්ගය චීනය හා ටිබෙටය හරහා වැටි ඇති කිලෝමීටර් 2293 ක දිගින් යුක්ත මේ මාර්ගය මුහුදු මට්ටමේ සිට මීටර් 4700 ක උපරිම උසකින් පිහිට ඇති අතර මේ ගමන් කිරීම ත්‍රාසදානක වන්නේ ගල් පෙරලීම් නායෑම් හිම කුණාටු සහ මාර්ගයේ ඇති දරුණු වංගු සහ හෙල් සයිත ස්වභාවය හේතුවෙන් අධික සුළං තත්ත්වය සහ හිමතාංශයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් මේ ගමන් කරන්නන් හට වමනේ සහ කරකැවිලි ස්වභාවයක් ගැනීම සාමාන්‍ය සිදුවන්නා බෞද්ධ ආරාමයන් සහ කඳුකරී සිටින යක් ගවීන් රංචු දැකගත හැකි සුන්දර වටපිටාවක් හරහා වැටී ඇති මෙහි වැසි සමයේ හෝ සීතල ප්‍රදේශයේ ගමන් කිරීම අතිශයින්ම අනතුරුදායකයි 3. ජේම්ස් ඩෝල්ටන් මහා මාර්ගය ධර්ම කාලගුණික තත්වයන් ගැඹුරු ප්‍රපාත අසීරු පෝෂවතා පාළු බව සහ වනසතුන් හේතුවෙන් භයානක මාර්ගයක් ලෙස නම් කර ඇති මෙහි දිග කිලෝමීටර් 666ක් මේ මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම ප්‍රූදෝ බොක්කේ ඇති තෙල් නීති වලට සහ ඉන් පිටරට ගමන් කරන ට්‍රක් රථරිය දුරන් විසින් භාවිත කරන්නේ මේ හරහා පිට ඇත්තේ නගර තුනක් පමණක් වීම සහ කිසිදු වෛද්‍ය පහසුකමක් ලබා දෙන ස්ථානයක් නොතිබීම හේතුවෙන් මෙහි ගමන් කරන්න රට උපදෙස් දී ඇත්තේ තමාට අවශ්‍ය ප්‍රථම ආධාර උපකරණ සහ හදිසියේදී ජීවත් වීමට අවශ්‍ය ආහාර තමා විසින්ම රැගෙන යන ලෙසයි 4. ඇටසැකිලි මාවත හේවත් කොලිමා සහ නීමා මහා මාර්ගය රුසියාවේ පිහිට ඇති මේ මාර්ගයේ කිලෝමීටර් 3080ක් දිගින් යුක්ත වන අතර මෙහි භයානක බවට හේතු වී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතු වෙන ඇතිව හිම මඩ සහ අවට දැකීමේ අපහසුතාවයයි කොලිමා මහා මාර්ගය සහ ලීමා මහා මාර්ගය යන දෙකේම එකතු වීම සෑදී ඇති මෙහි මෙකී මාර්ගයන් සම්බන්ධ වී ඇත්තේ ලීමා ගඟේ අයිස් මාවත හරහායි එනම් ලීමා ගඟ මිදුණු විට ඒ හරහායි එබැවින් මෙය විවෘතව පවතින්නේ ගඟ මිදින කාලය වන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වායි 5. ගෝලියෑන් උමං මාවත කිලෝමීටර් 1.2 ක දිගින් යුක්ත මෙම මාවතේ මුහුදු මට්ටමේ සිට උපරිම උස මීටර් 600ක් වන අතර මේ අනතුරුදායක බවට හේතු වී ඇත්තේ ගැඹුරු ප්‍රපාත දැඩි මීදුම ගල් පෙරලීම් මඩ සහිත මතුපිට සහ ආරක්ෂිත අත්වැටක් නොමැති වීමයි හේනාන් ප්‍රදේශයේ ජීවත් වන ගම්වැසියන් 300ක් සඳහා පමණක් මාර්ගයක් ඉදිරි කිරීම චීනාණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයටපත් ගම්වැසියන් 13 දෙනෙකුගේ මූලිකත්වයෙන් මේ ඉදිරි කෙරුණු අතර මේ මාර්ගය අඩි 15 කුසකින් සහ අඩි 12ක පල්ලකින් යුක්ත උමගකින් සමන්විතයි